දුම්රිය සේවකයන් ආරම්භකර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. සෑම දුම්රිය ස්ථානයකම පාහේ විශාල වශයෙන් මගේ රැඳී සිටි ආකාරය දැකගත හැකි වුණා. වැඩපලේ ඉඳලා ඉතින් ගමට යන්න කියලා ආවා. ඉතින් යන්න විදිහක් නැහැ ඉතින් අපිට. ඉතින් මේගොල්ලෝ මේ කරන්නේ ලොකු අසාධාරණයක්. දුප්පත් ජනයාට තමයි මේකෙන් පාර වදින්නේ. ට්‍රේන් එකට යන්නේ සාමාන්‍ය ජනතාව. ඉතින් ඒ ජනතාව මේ වෙලේ නිසා මේ අනාථ වෙනවා. ඇත්තටම අසාධාරණයි නේද? කී දෙනෙක් නම් රස්තියද ඒක. සමහර අයට අතේ සල්ලිත් නැහැ මේ ට්‍රේන් එකේ මෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් එහෙම අය ගොඩක් අපහසුතාවයට පත් වෙනවා අද වගේ දවස්වල. හැම දිනම වැරදි බලන්න ගියාම අපි දන්නේ නැහැනේ කවුද කියලා. මේවා ස්ට්‍රයික් කරනකොට අසාධාරණයි. මිනිස්සු අතරම ඔත් සමිත වෙලාවකට හරි නැහැ. වැවෙන්නේ මහ ජනතාව තමයි. මේ චන්දිලම් වෙනකොට ඉල්ලින් දිනා ගන්න තමයි මේ වෙලාවේ ස්ට්‍රයික් කරන්නේ. ජනතාව ඉදින් පීඩාවටපත් වෙන මොනවා කරන්නේද? කැලණිවැලි දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ධාවනය වූ අතර තවත් දුම්රිය දෙකක් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. කුණ්ණැකල සහ මහනුවර සිට අද උදෑසන දුම්රිය දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වෙත ධාවනය කෙරුණා. වවුනියාව සිට බෙලියත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය වවුනියාව දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා. දුම්රිය ස්ථානාධිපති කාර්යාලය ඇතුළු සෙසු කාර්යාලය වසා තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ. දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරනා මගින් දැඩි අපහසුතාවට පත්ව සිටි ආකාරයයි මේ. අඹලන්ගොඩ බලපිටිය දුම්රිය ස්ථානවලින් එක් දුම්රියක් කොළඹ කොටුව දක්වා ධාවනය වූ අතර මගින් බොහෝ පිරිසක් එම දුම්රිය ස්ථානවල රැඳී සිටියා. කළුතර සහ බෙලියත්ත ගාල්ල දුම්රිය ස්ථානවල මගින් රැඳී සිටි ආකාරයයි මේ. වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන සියල්ලම පාහේ වසා දමා තිබුණා. තැපල් මලු තැපල් දෙපාර්තමේන්තුව ලොරත මගින් ප්‍රධාන තැපල් කාර්යාලය වෙත යැවීමට තැපල් දෙපාර්තමේන්තුව කටයුතු කළා. මේ අතර මෙම දුම්රිය වර්ජනයේ පසුපස බලය කෙලිහුණු දේශපාලන කණ්ඩායමක් සිටින බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. විශ්‍රාමකින් යොදවා දුම්රිය ධාවනය කරවීමට රජ උත්සාහ කළද අදාළ කණ්ඩායම විශ්‍රාමකින්ගේ නිවෙස්වත ගොස් තර්ජනය කර බියවැත්වීම් සිදු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයක් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව මාධ්‍යයට දැනුම් දීලා තියෙනවා. හැබැයි ඒක කිසිසේත්ම දුම්රිය දෙපාර්තමේන්තුවටවත් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාටත් අමාත්‍යාංශයටවත් ලිඛිතව වාචිකව දැනුම් දීලා නැහැ. සදාචාරයට විරුද්ධ වැඩක්. මේකට හේතුව ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නයක්. ඔවුන් RM1 RM2 කියන වැටුප් තලවල තිබුණ වැටුප් විෂමතාවයක් පිළිබඳව දීර්ඝ කාලයක් ඉඳන් සාකච්ඡා කළා. අපි ඒ වැටුප් තලය ඔවුන්ට ලබා දුන්නා නම් සමස්ත රාජ්‍ය සේවයේ 519,000කට එය බලපාන බව මුදල් අමාත්‍යාංශය සහ වැටුප් කමිසම තීන්දුව කරලා අධිකරු ජනාධිපතිතුමා වාර්තාව සකස් කිරීම සඳහා රණුග්ගේ මැතිතුමා මාගේ ප්‍රධානත්වයෙන් කමිටියක් පත් කළා. ඒ තීන්දුව තමයි මේ තියෙන්නේ. ඒ තීන්දුව අනුව මොවුන්ගේ වැටුප් වැඩිවීම කරලා තියෙනවා. ඔවුන් ඒ වැටුප් වැඩිවීමේ කොටසකට පමණක් අප්‍රසාදය පළ කළා. වැඩිවීම මුදල් අමාත්‍යාංශය තීන්දුව කරලා තිබුණා ජනවාරි මාසයේ සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔවුන්ගේ දැන් ඉල්ලීම තියෙන්නේ මේ වැටුප් වැඩිවීම වහාම ක්‍රියාත්මක කරලා සිදු කළ යුතුයි කියලා. රජයක් වශයෙන් අපි මේ අවස්ථාවේදී ඒ වර්ජනය හෙළා දකිනවා. ඒ නිසා මේ වැඩ වර්ජනයට අපි තීන්දුව කළා රජයක් වශයෙන් මූණ දෙන්න. සියලුම මේ වර්ජනය කළ තියෙන සේවකයින්ගේ උපරිම වැටුප ලක්ෂ 3කට වැඩි. එවැනි විශාල වැටුප් ගද්දි තමයි මොවුන් මේ මෙවැනි අසාධාරණ ඉල්ලීම් වලට ඉදිරිපත් වෙලා තියෙන්නේ.